ලංකා නැගින කණ්ඩායම ඕමාන කණ්ඩායම හමුවේ ලබාගත් පරාජයෙන් අපිට කොහොමත්ම සතුටු වෙන්න බැරි වුණත් ඒ පරාජය පිටිපස්සේ සතුටු වෙන්න හේතුවක් තියෙනවා. ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා විදිහට මේ වෙද්දී ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කාලයක් මෙහෙයපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් වුණු දුලිප් මෙන්දිස්වීම අපිට ශ්‍රී ලංකිකයෝ විදිහට සතුටු වෙන්න පුළුවන් කරුණක්. හැබැයි අපිට එහෙම සතුටු වෙන්න පුළුවන් වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙක් වුණු දුලිප් මෙන්දිස්ට නම් මේ ජයග්‍රහණේ සතුටක් නෙවෙයි කියලා තමයි මෙන්දිස් කියන්නේ. මට මේ තරගයේ අවසානයේ ලොකු දුකක් දැනුණා. මොකද මම කාලයක් නියෝජනය කළ මම නායකත්වයේ දීපු ශ්‍රී ලංකා කණ්ඩායමේ යවුන් කණ්ඩායම ඕමානයේ වගේ ආධුනික කණ්ඩායමක් හමුවේ පරාදුමක ගැන මට දුකයි. මම පුහුණු කරන කණ්ඩායමක් අතින් ඒ පරාජය ලැබුණත් ශ්‍රී ලංකිකෙක් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයෙක් විදිහට ඒක දුකට කරුණක්. ශ්‍රී ලංකා කණ්ඩායමට පළවෙනි ටෙස්ට් ජයග්‍රහණයට නායකත්වයේ දීපු දුලිප් මෙන්දිස් මේ විදිහට ඕමානයේ ක්‍රිකට් වසන්තය උදා කරන්නේ ඕමානයේ සම්පූර්ණ ක්‍රිකට් වගකීම අතට අරගෙන ඕමානයේ ක්‍රිකට් ගොඩගන්න මට සම්පූර්ණ වගකීම දීලා තියෙන්නේ. දැන් අවුරුදු පහක විතර ඉඳලා එහි ක්‍රිකට් ගැන ලොකු අවබෝධයක් අරගෙන තමයි මට මේ වෙද්දී ඕමාන කණ්ඩායම මේ තැනට ගේන්න පුළුවන් වුණේ. මේ ජයග්‍රහණයත් අපට සුවිශේෂී. ඒ වගේම අපිට පුළුවන් වුණා ඕමාන කණ්ඩායමට එක් දින තත්ත්වේ ලබා ගන්නත්. ඒ විතරක් නෙමෙයි 2020 තියෙන T20 ලෝක කුස්ලානෙට සෙල්ලම් කරන්නත් මේ වෙද්දී ඕමානෙට පුළුවන් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේදී තියෙන ඒ තරගාවලියට අපි හොඳ සූදානමකින් යන්න ඕන. අපිට ඉස්සරහට පන්දු වාර 50 තරඟ වැඩියෙන් තිබුණත් T20 රටාවට හුරු වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඕමාන පුහුණුකාර ධූරය අතහැරලා ශ්‍රී ලංකාවට එන්න කැමැත්තක් තියෙනවද කියලා අහපු ප්‍රශ්නෙට දුලිප් කියලා තිබුණේ ඕමානේ ලබා දීලා තියෙන දේවල් එක්ක මෙහෙ එන්න අදහසක් නැහැ කියලා. මේ වෙද්දී ඕමානේ ක්‍රිකට් සම්පූර්ණ වගකීම මට දීලා තියෙන්නේ. ඉතින් මේ දේවල් දාලා ඉන්න මට අදහසක් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදීත් ඔයාට සුබ දවසක්.